ලහිරෝ මේ මහරගම අපේක්ෂා රෝහලේ දැන් වසර දෙකකට කලින් ඇටමිදුළු බද්ධ කිරීමේ එකක තිබුණේ දෙකයි. එතකොට පොරොත්තු ලේඛනයක් තිබුණා 2027 විතර වෙනකම්. දැන් අවුරුදු දෙකකට කලින් මම මගේ හෙල්ප් සර්කල්ස් කියන සංවිධානයක් තියෙනවා මේ සමාජ සේවා සංවිධානයක්. අපිත් තව කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඒක ඒකක 8ක් දක්වා වැඩි කරා. දැන් රෝගෙන් 8 දිනකට එකපාරට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වන විට මේ අවුරුදු දෙක ඇතුළත රෝගෙන් 200ක් ඒ ඇටමිදුළු බද්ධ කිරීමේ සල්ලකර්මය කරලා සුවපත් වෙලා ගෙදරට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට රැකෙන්නේ ඒක නිසා. ඉතින් ඒක තමයි අත්‍තරම මගේ මූලිකත්වයේ යටතේ සිදුවෙච්ච එක. මම අත්‍තරම සතුටක්. මම ඊයේ දවසේ ඒ ආරෝග්‍ය ශාලාවට ගියා පොඩි වීඩියෝ පොඩි වීඩියෝ කරන්න එක. ගියාම මට දැනෙච්ච සතුට ડોක්ටර් මට පෙන්ලවා කීර්තිට වාට මොනවද දැනෙන හැඟීම කියලා. ඒ සතුට මම කිව්වේ මට ගීත 1000ක් ගායනා කරත් ලැබෙන්නේ නැති සතුටක් මට ඒව දැක්කම දැක්කා. මොකද ඒ රෝගීන් සුවපත් වෙන ડોක්ටර් ප්‍රසාද් අබේසිංහ එතුමා තමයි ඒකේ මූලික වෛද්‍යවරයා. ඉතින් එතුමා ඒ කරපු කරගෙන යන ඒ ක්‍රියාව සහ ඒ කාර්ය මණ්ඩලය අති විශේෂ වැදගත් දෙයක්. මොකද ලංකාවේ තියෙන එකම ඒ ශල්‍යකර්ම ඒක විතරයි තියෙන්නේ. රුධිර පිළිකාවෙන් ලංකාවේ 500කට වැඩිය මිය යනවා එක අවුරුද්දකට. 1500ක් අලුතෙන් බිහි වෙනවා ලෙඩ්ඩුන්. ඉතින් මේක ඇත්තටම අපේ රටට අවශ්‍යම දෙයක්. මේ සඳහා දක්ෂතා තියෙන එහෙම නැත්නම් ඒකට පුහුණු වුණු වෛද්‍යවරුන් පවා හරිම අඩුයි. ඒක වෙනම විශේෂිත ශල්‍යකර්ම ක්‍රමයක්. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ ලහිරු මේ රෝගීන්ට ඉදිරියට ප්‍රතිකාර කරන්න අවශ්‍ය කරන බේත් හේත් ඒ පරීක්ෂණ අනිත් දේවල් සඳහා මුදල් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකට තමයි මම දැන් අත ගහලා ඉන්නේ. මම වෛද්‍යවරයන් මම ඇහුවා ඩොක්ටර් මොනවද දැන් අපි හොස්පිටල් එක කරන්න ඕනේ කොහොමද? මැෂින් එකක් අරන් දෙනවද මොනවද කියලා. ඒක කීර්ති දැන් අපි මේ කරගෙන යන වැඩේ ඉදිරියට ගෙනියන්න නම් මේ රෝගීන්ට තව අලුතෙන් මැෂින් ගන්නවට වඩා මේගොල්ලන්ග ප්‍රතිකාර කරලා ඉදිරියට ඒගොල්ලන්ග සුවපත් කරලා එළියට යවන එක තමයි අපිට වැදගත්ම දේ කියලා. ඉතින් ඒක නිසා පුළුවන් නම් මේකට අපි අරමුදලක් පිටවලා මුදල් ටිකක් එක්ස්ප්‍රස් කරගමු කියලා කිව්වා. ඉතින් ඒ අනුව මම අපේක්ෂා බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් ට්‍රස්ට් ෆන්ඩ් කියලා මේ ගිණුමක් අපි ඒ කියන්නේ භාරකාර අරමුදලක් පිටවුණා. ඒකට වෛද්‍යවරුන් තිදෙනේ අපේ මගේ ආයතනයේ තිදෙනේ ඒ වගේම මේ විශේෂිත ලංකා විශේෂිත වැදගත් විශ්වසනීය පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ භාරකාර අරමුදල අපි ආරම්භ කරන්නේ. ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රෝගීන්ට තව තවත් උපකාර කරන්න අපි මුදල් යෙදවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද එක රෝගියෙකුට ලක්ෂ 10ක් විතර මුදලක් යවෙනවා. හැබැයි මේක පුද්ගලික රටට ලොකු ගාණක්. ඔව් පුද්ගලික රෝහලකට කිව්වොත් ලක්ෂ 100කට වැඩි යනවා. විදේශ රටකට කිව්වොත් ලක්ෂ 250ක් විතර. ඉතින් අපිට මේ ලක්ෂ 10න් මේ රෝගියෙක් ගොඩ දා ගන්න පුළුවන් නම් අපි එකතු වෙලා මේක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ කියලා. මොකද අපි බොහෝ දෙනෙක් මුදල් එකතු කරනවා, බැංකුවල දානවා, දේපල එකතු කරනවා, ගෙවල් දොරවල් හදනවා, අන්තිමට මැරලා යනවා මුකුත්ම නැතුව. ඉතින් ඒ අයට මේ සඳහා පින් දානුත් කරනවා අපි අය. හැබැයි පින් දාන් අතරින් මේකත් එක පිනක් කියලා හිතලා මේකට උදව් කරන්න පුළුවන් නම් දායක වෙන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අද කාලේ සමාජයට ගැලපෙන විශේෂම දේ කියලා මම කියනවා. ඉතින්